चालू गया यों दे कमाटा यार ने पेट्रोल ले मंगे बाइक के पेट्रोल ना दिवेला वरना पेट्रोल बोलना देना उन्हें चालू गया ओल स्पीड ගහන්න පුළුවන් සාර්ථකම සාර්ථක ක්‍රම තුනක් අරගෙන ආවා. ඉතින් මචං වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝ එකට නම් මචං ලයික් 2K ටාගට් එක පන්නමු සෙට් එකම ගැම්මට. ඉතින් ඔයාලට මචං මේ වීඩියෝ එකට ලයික් 2K ගහනවා කියන්නේ මචං ඊසි දෙයක් තමයි. ඉතින් හරි මචං වැඩි කතා නැතුව ඔයාලට කියන්න ඕන ඔයාලගේ ප්‍රී ෆයර් ගේම් එකේ ID එකටම টপ අප් කරගන්න ඕන නම් මෙන්න තියෙන දනුකයගේ ඩයමන්ඩ් ස්ටෝ එක ඔයාලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ප්‍රී ෆයර් ගේම් එකේ තියෙනවා සෙටින් එක ග්‍රැනයිට් සෝල්ට් ඊට පස්සේ ග්ලූවල් ස්මාර්ට් ගූගල් පර්මනන්ට් කියලා. ඉතින් මේ පර්මනන්ට් එකයි ස්මාර්ට් එකයි ඕෆ් කරලා ඔයාලට ඩුව සෝල්ට් කියන එක දාගන්න. දාලා මචං ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඔයාලට අදාළ ඇඟිලි වලට සෙට් එක දැන් වලට ග්ලූවල් බටන් එකයි ලෙෆ්ට් ෆයර් බටන් එකයි රයිට් ෆයර් බටන් එකයි දෙකම දාගන්න. ඊට පස්සේ මචං අපි ග්ලූවල් ගහනකොට හොඳට මතක තියාගන්න ග්ලූවල් එක අතට ගත්තා ලෙෆ්ට් ෆයර් බටන් එකෙන් වෝල් එක ගැහුවා. සමහරක් වෙලාවට අපේ ස්පීඩ් එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට රයිට් ෆයර් බටන් එකෙමුත් ඔයාලට පුළුවන් වෝල් එක ගහන්න. එතකොට මචං ඔයාලට පේනම ඇති අපිට ළඟ නැමිලා වෝල් එක ගහන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කකුල් දෙක ගාම වෝල් එක ගහන්න පුළුවන් මෙන්න මේ සිස්ටම් එක පාවිච්චි කරොත්. ඉතින් මම කියනවට ඔයාලා මෙන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්න දැනටමත් පාවිච්චි කරන කට්ටියත් ඇති කියලා මම විශ්වාස කරනවා. හරි බලමු දෙවැනි සිස්ටම් එක මොකද්ද කියලා. දෙවැනි සිස්ටම් එක තමයි දෙවැනි සිස්ටම් එකෙත් මචං සෙටින් වලට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ අර ග්ලූවල් ස්මාර්ට් කියන එක ඔන් කරගන්න. අර කලින් තියෙන විදිහටම තියෙද්දි ග්ලෝබල් ස්මාර්ට් කියන එක ඔන් කරගන්න. ඔන් කරගත්තට පස්සේ ආවව යන්න ඔයාලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. ගිහිල්ලා මචං ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ගහලා බලන්න. එතකොට මචං ඔයාලට ලෙෆ්ට් ෆයර් බටන් එක වුමනා වෙන්නේ නැහැ. ඔයාලට වෝල් එක ගහපු ගමන් කන ළඟ වදිනවා වගේ නිකම්ම වෝල් එක වදිනවා. ඒ කියන්නේ වෝල් එක ඔබපු ගමන් මචං ඔයාලගේ ග්ලෝබල් එක එතනම වදිනවා. අන්න ඒක පොඩි ඩවුට් එකක් තියෙනවා මචං. ඒ කියන්නේ ග්ලෝබල් ස්පීඩ් එක වැඩි වුණාට අර එක ගොඩේ නිකම් මඤ්ඤමක් වගේ ගෝල් දිනකොට මචං ඔයාලට කස්ටම් එකක් වගේ ප්ලේ කරගන්න පට්ට අමාරු. එතකොට මචං BR මැච් එකක වගේ මේ වගේ දාගෙන ගැහුවොත් මචං ඔයාලා ගාව වෝල් එකක් තිබ්බොත් ඉතින් අර සටස් ගාලා වදිනවා. ඔයාලට ඕන තැනට වෝල් එක ගහගන්න බැරි වෙනවා. ඉතින් වෝල් ස්පීඩ් එක තිබ්බට වැඩක් නැහැ. ඔයාලට ඕන තැනට වෝල් එක හරියටම ගහගන්න බැරුව යනවා මෙන්න මේ ක්‍රමයට. ඉතින් මචං ඔයාලත් මේ ක්‍රමයට ගහනවද කියලා ඔයාලම තීරණය කරන්න. මොකද දන්නවද මම කියන සාර්ථක ක්‍රමයක් ඒ වුණාට ඔයාලට හරියන එක දාගෙන ඔයාලා ප්ලේ කරන්න දැනගන්න. ඉතින් මේකත් ඔයාලට හොඳ ක්‍රමයක් මචං වෝල් ස්පීඩ් එක හදා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති වෝල් එක වදිනවා. ෆයර් බටන් එක ඔබන්න ඕනේ නැහැ. නිකම්ම අපි වෝල් එක ඔබපු ගමන් වෝල් බටන් එක ඔබපු ගමන් වදිනවා. නම්බර් 3 මොකද්ද කියලා බලමු. එහෙනම් අපෝ සෙටින් වලට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ පර්මනන්ට් ග්ලූවල් බටන් එක දාගන්න. එතකොට ඔය තුනම ඔන්. අරක ඩුව ඊට පස්සේ දෙවෙනි එකත් ඔන් තුන්වෙනි එකත් ඔන්. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. මේකේ මචං ඇත්තටම අම්බානෙකට වෝල් ස්පීඩ් එක වැඩි වෙනවා. අම්බානෙකට නෙවෙයි අම්බ බානෙකට වෝල් ස්පීඩ් එක වැඩි වෙනවා. වැඩි වුණාට වැඩක් නැහැ මචං. මඤ්ඤමක් වගේ එක තැන වෝල් දෙක තුන වදිනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ BR මැච් එකක ඔයාලා මේ සිස්ටම් එක දාගෙන ගිහිල්ලා ගැහුවොත් මචං ඔයාලගේ වෝල් පහක් තිබ්බොත් වෝල් පහම එක දිගට වදිනවා. එතකොට මචං ඔයාලගේ වෝල් ටික අපරාදේ. මේ ක්‍රමය හොඳයි කස්ටම් මැච් එකකට. ඒත් පොඩි අවුලක් තියෙනවා. අපිට වෝල් ගහගෙන මෙහෙම ඉස්සරහට යන්න බෑ. තේරුණාද? වෝල් ගහගෙන ඔහොම ඉස්සරහට යන්න කලින් අපිට වෝල් එක වෝල් බටන් එක ඔබපු ගමන් වෝල් එක කනගාව වදිනවා වගේ වදිනවා. ඉතින් මේ ක්‍රමයට පුරුදු වුණොත් නම් මචං හරියටම හරි. පුරුදු වෙන්නේ නැතුව මචං ගැහුවොත් ඔයාලට මේ ක්‍රමයට නම් ගහන්න බෑ. ඉතින් මම ඔයාලට හැමදාම කියන වගේ මොන හරි ක්‍රමයක් තියෙනවා නම් ඒකේ එක ක්‍රමයක් තියෙනවා සාර්ථකම ක්‍රමය. ඉතින් සාර්ථකම ක්‍රමය මේ අතරින් තමයි මචං පළවෙනියට මම ඔයාලට කියලා දුන්න ක්‍රමය. ඉතින් මේ සාර්ථක ක්‍රමේ මෙන්න මේක තමයි. ඔයාලා වෝල් එක අතට අරන් ඔයා ලෙෆ්ට් ෆයර් බටන් එකෙන් වෝල් එක ගහන්න. ඉතින් අපිට රයිට් ෆයර් බටන් එකෙමුත් මේකට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මචං ඔයාලට
උපරිම මූමන්ට් එකක් දාලා උපරිම වෝල් ස්පීඩ් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ලෙෆ්ට් ෆයර් බටන් එකෙන් වෝල් එක ගහන්න ට්‍රයි කරොත් ඉගෙන ගත්තොත් ඉතින් මචන් තේරුන්නේ නැති කට්ටිය මං ඊතල දාලා පළවෙනියටම දාපු වීඩියෝ කෑල්ල තියෙනවා ඒකෙන් බලලා මේ විදියට ට්‍රේනින් වෙන්න එතකොට ඔයාලට කන ළඟ කකුල් දෙක ගාව නැමිලා ලස්සනට වෝල් එක ගහන්න පුළුවන් ඉතින් ඇත්තටම මේක තමයි ග්ලූ වෝල් ගහන්න සාර්ථකම ක්‍රමය එහෙනම් ගිහිල්ලෙන්න බයි බයි ආදරේ හැමෝටම Danuga yaar yonde ka mata yanna petrol la mage bike ke petrol nathi vela ona petrol konna denna ona danuga